ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක් සත්‍ය નિවරදිව ප්‍රථමයෙන් ඔබ වෙත ගෙන එන සවස 6:30 ස්වාධීන ප්‍රවෘත්ති විකාශයේ ආරම්භයයි මේ දවස උණුසුම් කළ පුවත් සිරස්තල ප්‍රථමයේ තුනම විදගෙන නැත්නම් අප්‍රේල් 30න් පසු පොදු තැන් තහනම් පොදු ස්ථාන තහනමේ නීතියට එරෙහි වෙන්න බෑ ओमिक्रोन दरुवन बिलिगन्ना लकुनु बीएमसी एट सिमेंटी टाइलुई वटिन गेन्वन्न अवसर तुनक वेल्लवाएदी एकक डेरनियगलदी दियरकुसाट बिली इएट वडा अद अडु एहत हेट मोनवावेद दन्ने नती एलवलु नललिंद एतुले जीविते अदिन मुरक्को दरुवाट मुकक वेद कोरोना प्रतिशक्तीकरण एन्नत मात्रा तुनम लबा नोगत पुद्गलयांट अप्रैल 30 वनदा सिट पोदु प्रवाहन सेवा एतुलु पोदु स्थानवलट एतुलुवीम तहनाम करमिन अति विशेष गैसेट निवेदनयाक निकुत केरुणा कुडा दरुवन अतर ओमिक्रोन प्रभेदय शीघ्रेण पेतर यान बेविन दडी अवधानेन पसुवन्नै सौख्यांश अवधारणे करणवा मेदिनवल वेहेसकर गमन बिमन याम सुदुसु नैति बवै सौख्यांश पेन्वा देन्ने मेते पूर्ण इन्नत्कनेट लक्नोवु आयत पोदु प्रवाहन सेवावल गमन किरीम मेंम पोदु स्थानवल टैतुल्वीम तहनम किरन गैसट निवेदने निकुत करती बिनवा पसुगे विसी पास्वन दा निकुत किला अति विशेष गैसट निवेदने टानु लबन अप्रैल 30 दा सिट मेम नीतिय क्रियात्मकाय මාත්‍රා තුනම අරගත් අයට තමයි අපි පූර්ණ එන්නත්කරණයක් කරපුවා කියලා කියන්නේ. එතකොට ඒගොල්ලන්ට තමයි මෙම පොදු ස්ථානවලට යන්න හැකියාව ලැබෙන්නේ. පොදු ස්ථාන මොනවාද කියන එක අපි ඉදිරියේදී නිර්වචනය කරලා පළ කරන්න බලාපොරොත්තු වෙනවා. එන්නත්කරණේ කරගෙන නැතුව එයාට ලෙඩක් හැදුනොත් ස්පිතාලේ යන්න පුළුවන් නේද? මේක පොදු ස්ථානයක්. එහෙම කිසිම බාධාවක් නැහැ. කෙනෙකුට පුළුවන් තමන්ට එන්නත් කරගන්න නැතුව ඉන්න. හැබැයි ඔහුට අයිතියක් නැහැ වෙන කෙනෙක්ගේ जीवित अणुरे दिन तम नीति रीति माला उल्लंघन मौलिक मिनी साहित्यवासी काम असीमित आईतिहानी एक हेटाई सिविल्ला देशपालन आईतिवासी काम सामुति पवा ඕනෑම තැනක ගමන් බිමන් කිරීම ප්‍රසිද්ධ ස්ථාන වලට යෑම සීමා කරන්න පුළුවන්. එවැනි සීමාවක් තමයි මහජන සෞඛ්‍ය. ඒ නිසා බහුතරයකට අයිතියක් තියෙනවා කොවිඩ් වලින් ආරක්ෂාවෙන්. කෙනෙකුට යන්න පුළුවන් ශේෂාධිකරණයට මේ ඉන්නත නොමැති නිසා මම විශාල ප්‍රශ්නයක් මැදි වෙනවායි කියන. ඒ නිසා කියන්න පුළුවන් මූලික දේ තමයි මේ තුල අනුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම උල්ලංඝනය වෙන්නේ නැහැ. ඒ වගේම අපි දැක්ක ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලිය ලෝකෙ ප්‍රසිද්ධම අංක 1 හය පාර ජයග්‍රහණ කළ ටෙනිස් ශූරයා මෙයා ඇත්තටම ඉන්න තරගෙන තිබ්බනේ ඒ නිසා මෙයාට තරග කරන්න දුන්නේ නේ මෙයාට තරග කරන්න නොදී පිළිමද මෙයා ඕස්ට්‍රේලියානු අධිකරණයට ගියා අවසානයේ ඕස්ට්‍රේලියානු අධිකරණය තීරණය කරා ඔහු ඉන්නත ලබා නොගෙන නිසා ඔහුට කිසිදු අවස්ථාවක මේ තරග වලට සහභාගී වෙන්න බෑ නැවත ඔහු සර්බියාව බලා ගියා मेरठ समस्त कोरोना आसादित्यन संख्या मेवन विट हाय लक्ष पहलुस दहस नवसिय दिदिनुकु दक्वा इहल गुस्ती बिनवा मेयातुरिन पन लक्ष असू दहस हत्सिय हत्या दिदिनुकु सुए लेबुआ इम पिरिसट अदिदिने सुए लेबु पांसिय पनस दिना देतुलाक प्रतिकार लबन पिरिस दहनव दहस पांसिय असू अटाक सौख्य अध्यक्ष जनरल वर्या इये तहवरुकल कोरोना मरण संख्या विसी अटाक लेस अद वार्ता उना यानुव समस्त कोरोना मरण संख्या पहलुस दहस पांसी हेत्ते दिकाक दक्वा इहल गुस्ती बिनवा दरुव नतर कोरोना रोग लक्षण पवतिन्ने नाम दहतुनाई अनुव शोनिक दुरकातनांकी टामतन लिसट सौख्य आंश देनुं देनवा पहदिवियों में पेनवा ओमिक्रोन प्रभेदे कुडा दरुव नतरात इतामात्म वेगेन पैतिरेन बाव में तत्व वलाक्वा गेनीम संधा हेकि हेम सौख्य में पीवराक्म अनुगमने करांडोनी मे कोविड रोगीन संधाऊ निवेशगत प्रतिकार क्रमेट प्रतिकार किरीम संधा अवश्य सियलु पहासुकाम अपि सौख्यमात्यांशे मगिन अति करलतीयनो दारुनु निदानगत रोगी संकुलतावलिन पेलेन रोगी एक नुवेना ऋजु दुरकथनांकय 13 90 हरहा संबंध वेला प्रतिकार लबा गन्न
වෙහෙසකර ගමන් බිමන් වල නිරත වීම මේ දිනවල සුදුසු නොවන බවද සෞඛ්‍ය අංශ සඳහන් කරනවා. බොහෝ අය හිතනවා මේ අවස්ථාවේදී මේ පැතිරෙන්නේ ඔමික්‍රෝන් මේක භයානක නැහැ කියලා සැහැල්ලුවෙන් මේක ගන්න ආකාරයක් අපිට දක්න ලැබෙනවා. නමුත් මතක තියාගන්න මේ අවස්ථාවේදී මේ රෝගීන් අතර ඩෙල්ටා ප්‍රභේදයත් පැතිරෙනවට ශ්‍රීපාද වන්දනාව වැනි ඉතාමත්ම වෙහෙසකර මහන්සියට පත් වෙන ගමන් බිමන් යාම මේ අවස්ථාවේදී එතරම් සුදුසු නැහැ. සමහරක් වෙලාවට මෙම රෝගයේ සයිලන්ට් හයිපොක්සියා කියන තත්ත්වය තියෙන පුළුවන්. අපිට පිටතට ඔක්සිජන් අවමතාවය පෙනුනේ නැතත් ශරීරය තුළ පෙනහල්ල සමහරක් විට යම්කිසි ප්‍රමාණයකට අසාධ්‍ය වෙලා තියෙන පුළුවන්. එබැවින් එවැනි ආකාරයට මහන්සි වෙන දේවල් සුදුසු නැහැ කියලා තමයි අපිට කියන්න වෙන්නේ. පෙබරවාරි මාසයේ ගෙවුණු දින හතර තුළදී 328,000ක පිරිසක් බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාගෙන ඇති බව රාජ්‍ය මාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා. රට වසා දැමීමේ කිසිදු අරමුණක් මේ අවස්ථාවේදී අපේ නැහැ. එම අවශ්‍යතාවක් පැන නැගිලත් නැහැ. මේන් ආරක්ෂා වීම සඳහා තියෙන්නේ බූස්ටර් එන්නත තුන්වෙනි මාත්‍රාව ලබා ගැනීම සහ මුවාවරණ පළඳිනේක. අපි පහුගිය සතියේදී සිදු කළ ඉල්ලීමට ප්‍රතිචාරයක් හැටියට පෙබරවාරි මාසයේ ගෙවුණු දවස් 4ක කාලය තුල 328,000ක් තුන්වෙනි මාත්‍රාව ලබාගෙන තියෙනවා. ඉතින් ඒක හොඳ ප්‍රවණතාවක් හැටියට අපි දකිනවා. ඉදිරි සතියේදී මේ ප්‍රමාණය තවදුරටත් වැඩි කරගන්න තමයි අපේ අපේක්ෂාව. තුන්වෙනි මාත්‍රාව හොඳට ගත්තොත් ඔමික්‍රෝන් එක්ක මේ තියෙන තරඟෙන් අපිට දිනන්න පුළුවන් වෙයි. ටයිල් සහ සිමෙන්ති ආනයනය වෙනුවෙන් ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවට අවශ්‍ය උපදෙස් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ලබා දී ඇති බව රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසනවා. සිමෙන්ති මිල ඉහළ යාමත් ටයිල් වර්ග විලඳපොලේ හිඟවීමත් හේතුවෙන් මහ ජනතාව දැඩි අපහසුතාවකට ලක්ව සිටිනවා. ඊට පිළියමක් ලෙසයි රජය මෙම පියවර ගෙන තිබෙන්නේ. කොරෝනා වසංගත තත්ත්වයත් සමග ඇති වූ ආර්ථික ගැටලු හේතුවෙන් විදේශ විනිමය ආරක්ෂා කර ගැනීමේ පියවරක් ලෙස ඖෂධ සහ ඉන්ධන හැර අනෙකුත් සියලුම ආනයන සීමා කිරීමට රජය 2020 වසරේදී තීරණය කළා. මේ අතර දේශීය නිෂ්පාදකයන් නගා සිටුවීම මෙන්ම ආනයන සීමා කිරීමේ අවශ්‍යතාව මත ටයිල් සහ සෙරමික් නිෂ්පාදන ආනයන තහනම් කෙරුණේ පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී. මේ වන විට වෙළඳපළේ පවතින ටයිල් වර්ග මිල ගණන් පිළිබඳව අප සොයා බැලීමක් සිදු කළා. කට්ටි එනවා ටයිල් නැහැ. එන්න ටයිල් ගාන වැඩි. ඉස්සර තිබිච්ච 500 තිබිච්ච ටයිල් එක දැන් 1400ක් 1500ක් කොස්ට් වෙනවා. දැන් ලංකාවේ තින්න දැන් මේ පොඩි ඩිසයින් ටිකක් විතරයි එන්නේ. ඒත් ඒව හද තිනවා හිටනේ. ටයිල් එනවා නම් හොඳයි. අපි කරන්නේ අර කරන්න ඕන කමට ෂොප් එකක් වාගන්න බෑ කියලා කරගෙන යනවා. සීලෝදී කරගෙන යනකොට එකටම පාඩුයි. කෙසේ වෙතත් ටයිල් හිඟියට පිළියමක් ලෙස පහසු මිලට ආනයනික ටයිල් බෙදා හැරීම ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව හරහා සිදු කිරීමටත් ඉදිරි සති දෙක අතර ආනයනික සිමෙන්ති එම සංස්ථාව හරහා ලබාගත හැකි බවත් රාජ්‍ය මාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා අප කළ විමසීමකදී ප්‍රකාශ කළා. ඔව් දැන් මේ වෙද්දි ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවට සිමෙන්ති ආනයනය කිරීමටත් ඒ වගේම ටයිල් වර්ග ආනයනය කිරීම සඳහා අධිකර ජනාධිපතිතුමා ඒ අවශ්‍ය උපදෙස් ලබා දීලා තියෙනවා. මේ වෙද්දි අපි ඒ ඇනවුම් කිරීම කරලා ටයිල් වර්ග මේ වෙද්දි අපි ටයිල් විශාල ප්‍රමාණයක් බෙදා හැරීම කටයුතු ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථා ශාඛාවලින් දැනට මාස දෙකක වගේ වේලාවක ඉඳගෙන කරගෙන යනවා. ඒක පාරිභෝගිකයාට පහසු මිලට ලබා ගන්න පුළුවන් ක්‍රමවේදයක් අපි සකස් කරලා තියෙනවා. ඒ වගේම ඒ ආකාරයෙන්ම ඉදිරි සතිය එකහමාර ඇතුළත සිමෙන්ති මේ රටේ පාරිභෝගිකයාට ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව හරහා ලබා ගැනීමේ ක්‍රමවේදයක් අපි සකස් කරලා තියෙනවා. ඒකට අවශ්‍ය කරන වෙළඳපොලේ මේ තියෙන පියාව නැති කරලා ඒ සාමාන්‍ය සිමෙන්ති කොට් එක වෙන රුපියල් 1375ක් වගේ මිලකට ලබා දෙන්න පුළුවන් තත්ත්වෙට අපි ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවට ආනයන කටයුතු කිරීමට සියලු වැඩ කටයුතු සකස් කරලා තියෙනවා. මේ අතර මෙරට මාසික සිමෙන්ති අවශ්‍යතාව කොට්ට 140,000ක් වෙනවා. එහෙත් ඇති වූ තත්ත්වයක් සමග සිමෙන්ති අර්බුදය පිළිබඳ ගැටලුව පසුගිය වසරේ සිට ක්‍රමයෙන් වර්ධනය වුණා. මෙරට සිමෙන්ති බෙදා හරින්නන් සිමෙන්ති ආනයනය සීමා කිරීමට කටයුතු කළේ ඩොලර් හිඟය ඊට හේතුවක් ලෙස දක්වමින්. කෙසේ වුවද ඇති වූ තත්ත්වය හමුවේ මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේද දැඩි අර්බුදයකට ලක් වුණා. මමත් බලන්නේ අපේ බිස්නස් එක යන විදිහට ගන්න මනුස්සයට බඩු සිමෙන්ති කොට කොට හැරි දෙනවා.
ආනයනික සිමෙන්ති දැනට වෙළඳපළේ පවතින මිල ගණන් වලටම අලෙවි කරන බවයි ජාතික ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව සඳහන් කරන්නේ. ටයිල් විකිණීම සිදුවන්නේ ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව සතු ශාඛා 19 පමණයි. ඊට අමතරව මාර්තු පළවෙනි සතියේ අපි ලංකාවට සිමෙන්ති ආනයන කිරීමට බලාපොරොත්තු වෙනවා. දැනට 1375ට විකුණන මුදලටම අපි ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව සිමෙන්ති පාරිභෝගිකින්ට ලැබීමට සලස්වන වැඩි මිලට සිමෙන්ති අලෙවි කරන්නන් නීතිය රැහැනට හසු කර ගැනීමේ මෙහෙයුම්ද අකණ්ඩව ක්‍රියාත්මක කරන බවයි ග්‍රාමීය නිවාස ඉදිකිරීම හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්තන රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටින්නේ. සාමාන්‍යයෙන් දැනට සිමෙන්ති සමාගම් සහ ආනයන කරුවන් කියන මිල තමයි 1375යි කියන එක. නමුත් වෙළඳපොලේ මේක විකෘති කරලා රුපියල් 2000ට ආසන්න මුදලක් වෙනකන් මේ වැඩ කටයුත්ත කරන අපි එක පාරිභෝගික අධිකාරියට දැනුවත් කරලා වැටලීම් කරන්න කියලා පාරිභෝගික අධිකාරිය මේ වෙද්දි දෛනිකව වැටලීම් විශාල ප්‍රමාණයක් කරනවා. ඒ බෙදා හැරීමේ නියෝජිතයින්ම අපි ඒ බෙදා හැරීමේ ජාලයෙන් ඉවත් කරන්න කියලා අපි ඉල්ලීමක් කරලා තියෙනවා. වැල්ලවාය හා දැරණියගල ප්‍රදේශවලදී දිය රකුසාට 4 දිනකෝ බිලි වුණා. අනාරක්ෂිත ආකාරයෙන් දිය නෑමට යාමේදී මෙම ජීවිත හානි සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ. වැල්ලවාය ඇල්ලවල ඇල්ලේ දිය නෑමට ගිය 3 දිනකෝ දිය කිලි බියගොස් ඇති අතර ඔවුන් මාතර සිට ඇල්ල ප්‍රදේශයට පැමිණ දිය නෑමට ගිය අවස්ථාවේදී මෙම අනතුර සිදු වුණේ. 6 දිනකකින් සමන්විත පිරිසක් ඇල්ලේ දිය නෑමට ගොස් ඇති අතර අසල තිබුණු කොටයක් ඇදීමට යාමේදී එය ඔවුන් මතට වැටි පිරිස දිය පාරට හසුව ගසාගෙන ගොස් තිබෙනවා. ඉන් 3 දිනකගේ ජීවිත බේරා ගැනීමට හැකි වූ අතර අනෙක් දෙනා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය පවසන්නේ. මේ අතර දැරණියගල කිරිහේන ප්‍රදේශයේ පිහිටි රක්කනාව ඇල්ලේ දිනාමින් සිටි නවහැවිරිදි දැරියක් දියගිලීමෙන් ජීවිතක්ෂයට පත් වුණා. දෙමව්පියන් සමග දිනාමින් සිටියේදී දියගිලුණු මෙම දරුවා දැරණියගල රෝහලකට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත් වූ බවයි පොලිසිය පවසන්නේ. බොහෝ ප්‍රදේශවලින් ආර්ථික මධ්‍යස්ථානවලට මේ දිනවල එළවළු තොග ලැබීමත් සමග මිල ගණන් පහත ගොස් තිබෙනවා. දමුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල ගණන්වල යම් පහළයාමක් මේ දිනවල දක්නට ලැබෙනවා. දමුල්ල ආර්ථික මධ්‍යස්ථානයේට එළවළු සැපයීම වැඩිවීමත් සමග පසුගිය සතියට සාපේක්ෂව එළවළු මිල ගණන්වල අඩුවීමක් සිදුව තිබෙනවා. විශේෂයෙන් යාපනයේ අර්ධද්වීපයේ වගා කර ඇති බීට්‍රූට් අස්වැනු දමුල්ල ආර්ථික මධ්‍යස්ථානයේට ලැබීමත් සමග කිලෝග්‍රෑම් 1ක මිල රුපියල් 100කින් පමණ පහත වැටි ඇති බවයි එම මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයන් පවසන්නේ. පසුගිය දිනවල බීට්‍රූට් කිලෝග්‍රෑම් 1ක තොග මිල පැවතිය රුපියල් 350කට පමණ මිලකටයි. එහෙත් මෙවර විට බීට්‍රූට් අලෙවි වන්නේ රුපියල් 250 330 අතර තොග මිලකටයි. වෙළඳුන් පෙන්වා දෙන්නේ දමුල්ල ආර්ථික මධ්‍යස්ථානයේට එළවලු තොග වශයෙන් ලැබීමත් සමග සෑම එළවලු වර්ගයකම මිල 40කින් පමණ පහත වැටි ඇති බවයි. අද දින ආර්ථික මධ්‍යස්ථානයේ මිල වම්පට රුපියල් 180යි 200යි, තොරබොජ්ජේ රුපියල් 250යි 200යි, වැටකුළු 180යි 150යි, එළබටු 150යි 180යි. මේ සතියේ මිලයි අද කරුවාම මිල අඩුවීමක් වගේ තමයි දකින්නේ. රුපියල් 340ක වගේ මිලක් අඩුවීමක් දකින්නවා. බීට් කොච්චර කගේ ඇවිල්ලා තියෙනවද? 300ක් වගේ. 100 විකුණන්නේ. 250යි 230යි. ගමන් පොඩ අඩුවේගෙන යනවා. මම 350ක් නැතිකුණේ. යාපනයෙන් එනකොට මිල අඩු වෙනවා කොහොමද? කැරට් කීයද? 25. ලීස්. 25ක තිබුණා. රාමු. රාමු අපේක්ෂා. මේ අතර කැප්පටිපොළ විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ ලැබෙන ඇතැම් එළවලු වල මිල ගණන්ද පහත වැටි තිබෙනවා. ඒ අනුව පසුගිය සතියේ රුපියල් 160කට අලෙවි වූ තක්කාලි කිලෝග්‍රෑම් 1ක මිල රුපියල් 90ත් 100ත් අතර මිලකට මේ දිනවල අලෙවි වෙනවා. එහෙත් බෝංචි, කැරට්, මාළු මිරිස්, බීට්‍රූට් වැනි එළවලු වර්ග කිහිපයක මිල ඉහළ ගොස් ඇති බවයි වෙළඳුන් පවසන්නේ. ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු පැමිණීමේ තාමත් අඩු මට්ටමක තියෙනේ. දෙපොඩ මිල වැඩිවීමක් තියෙනවා. ගොයන් හදන්න කුඹුරු කොටලා තියෙන නිසා එළවලු නිෂ්පාදනය දැන් තාමත් අඩු මට්ටමක තියෙන්නේ. වර්ෂාව නැතිකම ප්‍රධාන වශයෙන්ම බලපාලා තියෙනවා. තක්කාලි රුපියල් 90ත් 100ත් 110ත් අතර වගේ අඩු මිලක තමයි තක්කාලින පවතින්නේ. රාබු මිල ඉතාමත් අඩු මට්ටමක තියෙනවා. රාබු රුපියල් 20 වගේ මිලක තමයි අලෙවි වෙන්නේ. මේ මිලට විකිණීමක් සිදු වෙන රාබු ගොඩක් අපතේ යamak සිද්ධ වෙනවා. කෙසේ නමුත් අමුත්‍යගම විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳුන් පවසන්නේ විවිධ ප්‍රදේශවලින් උඩරට සහ පහත රට එළවලු තොග ලැබී තිබුණද ගැනුම් කරුවන්ගේ අඩුවක් පවතින බවයි. ඒ හේතුවෙන් එළවලු අලෙවි කර ගැනීමට නොහැකි වූ බවට වෙළඳුන් මැසිවිලි නගනවා.
බඩු පොඩ්ඩක් මිල පල්ලෙහාටත් ඇවිල්ලා තියෙනවා. උනාට විකිනෙන්නේ. බඩු ඉතුරු එහෙමම. බඩු ගන්න මිනිස්සු එන්නේ නැහැ. වෙලෙන්දු එන්නේ නැහැ. දැන් ඉස්සර මේ ලොකුවට අරන් ගිය මිනිස්සු දැන් ගෝණි ගණන් අරන් ගිය දැන් මේ shopping එක තරම්වත් අරන් යන්නේ නැහැ. ඒක අනිද්දාට එළවලු විකුණන්න බැරි තත්ත්වයක් මේ මාකට් එක ඇතුලේ කියන්න බෑ. ඔය ගෙනාපු මිලටවත් දී ගන්න බෑ. මිල වැටිලා තියෙන වෙලෙන්දු එන්නේ නැහැ. මේ වෙලදාම ගොඩක් අඩු වෙලා තියෙනවා. දැන් එළවලු මිල වැටෙන්න පටන් ගත්තා. කෙසේ වෙතත් පසුගිය දිනවලට සාපේක්ෂව පැලියගොඩ මැනින් තොග සහ සිල්ලර වෙළඳපළේද එළවලු මිල ශීක්‍රයෙන් පහළ බැස තිබෙනවා. පහුගිය මාසවලට සාපේක්ෂව එළවලු මිල අඩුයි. රාබු වගේ එළවලු පහුගිය කාලේ රුපියල් 90 මිලකට ගියා. ඒත් අද වෙනකොට රුපියල් 20 30 වගේ මිල ඉතාමත් පහත වැටිලා තිනවා. ඒ වගේම දඹල මිල වගේ රුපියල් 100 පහළ මට්ටමකට තියෙනවා. සමස්තයක් වශයෙන් බැලුවොත් එළවලු මිල අඩු වෙලා තියෙනවා ටිකක්. බීට් නා රුපියල් 400 ගිය අද බැලදින 300 බැලදින අඩු වෙලා තියෙන සෑම දේම හැම එළවලුම. රාබු රුපියල් 50 දැන් දෙන්නේ. මිල අඩු පොඩ්ඩක්. සත්‍ය වල සාක්ෂිසෝ බලද්දී දැනට මිල බහලා තියෙන්නේ. ඉතින් බඩු වෙනම දැන් ගණන් බහලා තියෙන්නේ. කැලක් තමයි ගණන් වැඩි. බොහෝටි ගණන් බහලා තියෙන්නේ. තක්කාලි රුපියල් 150යි 130යි. අම්මිරිසෙම රුපියල් 600යි. ඒ විදිහට බැලුවම ගොඩක් මිල අඩු වෙලා තියෙනවා අද. මල්ලතු මහා විහාරයේ මාත්ගමුව පන්සල සංඝ සතුකොට පූජා කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මල්වතු මහා විහාරයට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එම පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. මල්වතු මහා විහාර භූමියේ පිහිටි මාත්ගමුව පන්සල් පැරණි ගොඩනැගිල්ල සම්පූර්ණයෙන් ඉවත් කර නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් වසරක් තුල නව තෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකරුණේ ජනාධිපතිතුමාගේ උපදෙස් මතයි. ඓතිහාසික චාරිත්‍රයන්ට අනුව නව ගොඩනැගිල්ල සංඝ සතුකොට සන්නස් පත්‍රයක් මගින් මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල් කුඹුරේ විමල ධම්ම ස්වාමින් වහන්සේට පූජා කිරීම ජනාධිපතිතුමා අතින් සිදු වුණා. නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේ තැන්න මහතා ගොඩනැගිල්ලේ යතුරු අනුනායක හිමියන් වෙත බාර කළා. මහා සංඝරත්නය මෙහිදී සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිතුමාට ආශිර්වාද කරනු ලැබුවා. ඉන් අනතුරුව අස්කිරි මහාවිහාරයේ වෙත පැමිණි ජනාධිපතිතුමා එම පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරත්න නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තා. සබරගමු පළාත අනුකාරය ටිකිරි කොබ්බෑකඩුව මහත ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා. පසුගිය සිකුරාදා දිනයේදී අත්තනෝමතික ආකාරයෙන් විදුලිය කැපීම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කර ඇති බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක පවසනවා. මේ අතර ලංකා විදුලි බල මණ්ඩලය පවසන්නේ අරපිරිමැස්මින් විදුලිය පරිභෝජනය කරන්නේ නම් කප්පාදුවකින් තොරව විදුලිය ලබා දීමට හැකි බවයි. බලාගාර කිහිපයක ඇති වී තිබෙන හදිසි බිඳවැටීම් මෙන්ම අවශ්‍ය ඉන්ධන ලබා ගැනීමේ ගැටලු හේතුවෙන් ඉල්ලුමට සරිලන විදුලිය සැපීමේ අර්බුදයක් මතුව තිබෙනවා. සිදු කර ඇති නිරීක්ෂණ මගින් පෙන්වා දී ඇත්තේ මහජන විදුලි පරිභෝජනය සවස 6 සිට රාත්‍රී 10 දක්වා වැඩි වී ඇති බවයි. ඇතැම් දිනවල මෙය මෙගාවොට් 2750ක් ඉක්මවා ගොස් තිබෙනවා. කෙසේ වෙතත් විදුලි බල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිෂන් සභාව තෙල් සංස්ථාව රජය සහ මහජනතාවෙක්ව මෙම ගැටලු නිරාකරණයට අවශ්‍ය පියවර ගැනීමේ කාලය එළඹ ඇති බව අවධාරණය කෙරෙනවා. තත්පේසේ තිබියදී ජනතාව අපහසුතාවට පත් කරමින් සිදු කෙරෙන අත්තනෝමතික විදුලිය කැපීම් පිළිබඳ නීතිය ක්‍රියාත්මක කරන බවයි මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක පවසන්නේ. විදුලිය කැපීම පිළිබඳ පූර්ණ තීරණ ගැනීමේ අයිතිය තියෙන මහජන කොමිෂන් සභාවට. ඊට පිටින් කවුරු හරි මේ කියනවා නම් වෘත්තීය සමිති වල කට්ටිය මම හිතන්නේ ඒ කට්ටියට අදාළත්වයක් නැහැ. Tamanda අදාළ දෙයක් කරන්න හොඳයි. මම හිතන්නේ එහෙමනොත් එහෙම අපිට වෙන්නේ ට්‍රේඩ් යුනියන් එකේ සභාපති ගනනලා මම හිතන්නේ විදුලි බල මණ්ඩලයේ සභාපති කරලා එතන ලේකම් ගනනලා මෙතන කොමිෂන් සභාවේ මේ සභාපති කරලා කරා නම් මේ දිනේ කතා කරලා ওই වැඩේ ලේසිම කරගන්න පුළුවන් නේ. දැන් එදා කිසිම දැන්වීමකින් තොරව කිසිම අවසරයකින් තොර කපපුහම කි බින්දි තැන්වෙන්නේ අපි සියලු දෙනාම. මෙවැනි අත්තරමතික ක්‍රියාපටිපාටියක් ගැනීමෙන් මහජනතාව ඉතාම අපහසුතාවයකට පත් වෙනවා. මම හිතන්නේ මේක සාමාන්‍ය කරන ක්‍රියාපටිපාටියෙන් බැහැරව තමයි මේ ක්‍රියාදාමය සිදු වුනේ. එම ක්‍රියාදාමය ඉදිරියේදී ඇති නොවෙන්න වග බලා ගන්න කොමිෂන් සභාව විසින් අවශ්‍ය සියලුම නීති කටයුතු දැන් සම්පාදනය කරමින් සිටිනවා. මේ අතර ඉන්දියා ඔයිල් සමාගම මෙරට විදුලි නිෂ්පාදනය සඳහා ඉන්ධන ලබා දුන්නත් නැතත් ලංකා ඛනිජ තෙල් සංස්ථාව හැකි උපරිමයෙන් ඉන්ධන ලබා දෙන බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා. කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. එම උත්සව අතරතුරදී උදය ගම්මන්පිල අමාත්‍යවරයාගේ උපන්දිනය සැමරීමද සිදු කිරීමේ මේ අයුරින්.
जनाश कर आहार द्रव्य पहाकिन भांड मल्लक सतु सहरह रुपयल नमस्यानु अटकट लबादीमिट क्रियाकरण बव अमात्य आचार्य बंदुल गुणवर्धन महता पवसनवा अदपवति माध्यमोकदी अमात्यवर्या मेम भांड मल्ल हंदुन्वा दुन्ना नमसी अनुआटक සෑම සතුස වෙලන් සැලකීම ලබා ගන්න පුළුවන් අපි මේ භාණ්ඩ තොගයේ වෙන තරංගකාරී සුපිරි වෙලන් සැල් වලින් මිලදීගෙන තරහා යතනයකින් ගත්තට වඩා මේ භාණ්ඩ මල්ල 1072ක් අඩුයි අනිත් ආයතනයට වඩා රුපියල් 1084ක වාසිය පරිභෝගයට තියෙනවා අනිත් සුපිරි වෙලන් සැල් ජාලය සමග සැසඳීමේදී රුපියල් 531ක වාසියක් තියෙනවා සතුස වෙලන් සැලක් නොමැති ප්‍රදේශවලට 1098 දුරකථන අංකයට කතා කළහම පැය 48ක් ඇතුළත මේ භාණ්ඩ ටික ගෙනහල්ලා දෙනවා තමන්ගේ නිවසට. එතකොට සහන ගාස්තුවක් අය කරනවා රුපියල් 200ක්. මහ බැංකු බැඳුම් කර සිද්ධියට ඍජුවම වගකිය යුතු පාර්ශ්වයන්ගෙන් මේවනතෙක් විමසීමක් කර නොමැති බව හිටපු අමාත්‍ය රවී කරුණානායක පවසනවා. පසුගිය යහපාලන රජයෙන් දේශපාලන පළගැනීම් සිදු කළාද යන විමසමින් මාධ්‍යවේදිකු නගු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ. දන්නේ තුන්දෙන හිරියර කරන්නේ අපේ ආණ්ඩුවේ අපිට හිරියර කරේ මං නැවත අහන්නේ මහ බැංකුවේ ඇමති මමද හිටිය රනිල් වික්‍රමසිංහ වාණිජ බැංකුවල ඇමති මමද කබීර් හසි කොයි එකල්ලෝ ඇයි අපිට මේව කරන්නේ ඔබ තමාලා තමයි මේ මාධ්‍ය තුලින් නැතිව ඇති කළා ඇතිව වසන් කරේ මොරක්කෝවේ උතුරු දිග ඉග්‍රාන් නම් දුෂ්කර ගම්මානයේ ලිඳකට ඇදවැටුණු පස් හැවිරිදි දරුවා මුදා ගැනීමේ මෙහෙයුම් මේ වන විට අභියෝගාත්මක අවස්ථාවකට අවතීර්ණ වී තිබෙනවා මීටර ගණනාවක් පොළව අභ්‍යන්තරයට ගොස් සිටින සහන කණ්ඩායම් ඉදිරිපැයි කිහිපය තුළදී හැරෝ විවරයක් තුලින් දරුවා පිටතට ගැනීමට බලාපොරොත්තු වෙන ඉස්තරින බවයි විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ පස්හැවිරිදි රයන් නැමැති දරුවා මීටර 32ක් පමණ ගැඹුරු ලින්ක් පතුලට ඇදවැටි අදවන විට දින 4ක් ගත වී ගොස් තිබෙනවා දරුවා බේරා ගැනීමේ මෙහෙයුම් මොරක්කෝවේ රූපවාහිනී නාලිකාවල සජීවී ලෙස විකාශය කරනු ලබනවා ඉතා ගැඹුරු මෙම ලින්ක් පතුලට ආලෝකය ලැබීමද දුර්වල තත්යක පැවතීම මේ දරුවා බේරා ගැනීම වෙනුවෙන් ලිඳ ආසන්නෙන් වෙනත් බලක් කැපීමට සහන කණ්ඩායම් කටයුතු කරමින් සිටින බවයි වාර්තා වන්නේ දැනටමත් සහන කණ්ඩායම් ලිඳාසලින් මීටර් 27ක් දක්වා හාරා දරුවාට ළඟා වී ඇති අතර ඉදිරි පැය කිහිපෙදී තිරස් අතර මීටර් 5ක් හාරා එම විවරයෙන් දරුවා පිටතට ගැනීමට බලාපොරොත්තු වන බවයි පැවසෙන්නේ යුක්‍රේනයත් රුසියාවත් අතර පවතින අර්බුදය සාමකාමීව විසඳීම සඳහා තමන් මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කරන බව තුර්කී ජනාධිපතිවරයා පවසනවා රුසියා ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් සහ යුක්‍රේන ජනාධිපති විලෝදිමීර් සෙලෙන්ස්කී සහභාගී කරවා ගනිමින් සාම සමුළුවක් පැවැත්වීමට තුර්කී ජනාධිපති රිසෙප් තයිප් එර්දවෝන් සූදානම් සිටින බව වාර්තා වනවා රුසියාව යුද්ධමය ක්‍රියාමාර්ගයකට එළඹීම වළක්වා ගැනීම තම උත්සාහයේ අරමුණ බවයි තුර්කී ජනාධිපතිවරයා පවසන්නේ දේශගුණික විපර්යාස හේතුවෙන් එවරස්ට් කඳුමුදුනේ ඇති උසම ග්ලැසියරය වේගයෙන් දියවී යන බව නවතම අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා මුහුදු මට්ටමේ සිට අඩි 25938 ක උසින් පිහිටා ඇති ග්ලැසියරය මතුපිට අයිස් සෑදීමට ආරම්භ වූ ප්‍රථම අවස්ථාවට වඩා 80 ගුණයක වේගයකින් තුනී වෙමින් පවතින බවයි පර්යේෂකයන් පෙන්වා දී තිබෙනේ ක්‍රීඩා පිටේ විතයි දැන් අවධානය
ऑस्ट्रेलिया क्रिकेट कंडायमे पूर्ण करुलेस काटितु कल जस्टिन लैंग एम तनतुरेन इवत वीमट तीरणे कर तिबिनवा ऑस्ट्रेलिया सह श्रीलंका अतर विस्सय विस्स तनगावलिय आरंभ वीमट दिन किहिपयक इतिरिव तिबेदी ओहु मेलेस इवत वीम विशेषत्वयक ऑस्ट्रेलिया क्रिकेट आयतने अहुवेत इदिरिपत्कन लद केटिकालीन योजनावलियट एकंग नोवीम हेतुवेनुई जस्टिन लैंग मेम तनतुरेन इवत वी तिबेन्ने ए अनुव कंडायमे तावकालिक पुहुणुकरु लेस एंड्रू मैक्डोनल्ड पत् कर तिबेनवा 2021 वसरे 2020 लोक कुशलानी ऑस्ट्रेलियाव जयकत्ते जस्टिन लैंगगे पुहुणुकारित्वे यटते एमेन्म एम वसरे पेवति अलुबंदुन टेस्ट तरंगावलिये शूरताव ऑस्ट्रेलियावट हिमिकर दीमटद जस्टिन लैंग समत्तुना एफए कुसलान पापांदु तरंगावलिये मैंचेस्टर यूनाइटेड सह मिडिल्सबर्ग कंडायम अतर तरंगे गोल एकट एकक लेस जय पराजयन तोरव अवसन वुना तरंगे पलमु अर्धे 25 वन विनाडियेदी गोलयक वार्ता कल मैंचेस्टर कंडायम पलमु अर्धे अवसन वन विट गोल एकट बिंदुवक लेस इदिरियेन सिटिया केसे वेतत तरंगे 64 वन विनाडियेदी मिडिल्सबर्ग क्रीडकयन गोलयक वार्ता करमिन तरंगे लकुणु संख्याव एकट एकक लेस समतत्वयट रैगेन आवा तरंगावलिये यटते एवर्टन सह ब्रेंटफोर्ड कंडायम अतर तरंगे अद पवैत्वीमट नियमितय स्वाधीन प्रधान पद विकाश रात्रि 10ට බලාපොරොත්තු වෙන්න